බෝ අදත් සුබරදු පරිදි සුපුරදු වෙලාවට ඔබෙක්වන්නේ හරය ගැම්ඹර දැනම සපිරි ව්‍යාපරික කතාා ාබි ස්24 සවන් සමග අදාාප සමග කතාව හට පැම්ඩති වෙන්නේ පාත්ෆයින්ඩ පදනේ විධහයයිකා අධ්‍යයක්ක්ෂ ලක්ෂමන් සිරිවර්තන මහතා. අපත කතා කිරීමට සූදානම් වන්නේ ඉතාමත්ව සවිශේෂී මාතෘකාවක් පිළිබඳව මේ මාතෘකාව දෙෙකා පොලිස් ඇතරම මාතෘකාවේ එක්සත් ජාතික පෙරමුණු රජය. ඔවුන්ගේ ප්‍රතිපති ප්‍රකාශයේ සඳහන් කළ තිබුණා මෙගාපොලිස්ක කියෙනන වචනය මේ සමහර වරද්දා ගත්ත දේශපාලක්ඥෝ මේයට විධ අර්ථකථන දුන්නා ජනතාව පිළිබඳ විධාකාරයෙන් කතා කලා අපි අද සූදානම් වන්නේ මෙම මාතෘකාව පිළිබඳව සවිස්තරාත්මකව එහි අර්ථය කුමක්ද මේ තුළින් නදහස් වන්නේ කුමක්ද මේ ශ්‍රී ලංකාවට යොදා ගැනීමට හැකාවති වෙන්නේ කෙසේද මෙවැනි කරුණුකාරණා පිළිබඳ වසාච්චා කරන්නට. යයිෝ ක ෝ පිල්රනවාගේ සාකචාවට ද නැතරන තැන්මා සදහන් කළ ආකාරයට ප්‍රතිපති ප්‍රකාශයම සඳහන් කළ තිබුණන මේ මේග පොලිස් එමනත මහහා නගරයක් නිර්මාණය කරනවා කිය කාරණය ලංකා ඉතිහස මක්තන පලවෙනි වතාවට මේ වෙනුවෙන් වෙනම අමාත්‍ය අංශයක්බහි කරා. මහා නගර සම්බන්ධය අමාත්‍ය අංශය. ඇතරම මේ මගපොලිස් කියෙන සංකල්පය මොකක් මගපොලිස් කියෙන වක්ෂණය. භාවිතාකිරීම තමයි මහිතදන් ප්‍රශ්නය ඇත පොල පියෝල්ල ස්න පෝල්ලයිසි නෙේ පොලිසියක් නෙවේ නමුත් මේ මෙග පොලස්කෙන වචනය එන්නේ ක්‍රීක භාෂය වචනය මට දන්න හැටියට මොම් දැන ගත් හැට ඇත මේ භාවිෂ්ට මේක මුලින් යොදාගන්නු ලබන්නේ ප්‍රංසජාතික බූගල විද්‍යාක්නයක් වන ගොටමන් කෙලක්කනෙක් මෙතන්ද තමයි දිබල කරුණ ඉදිරියටගේ නැයින්නේමේන්ට. නගර 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 ප්‍රදේශවල සමීපව පිහිටපුවාම යම් කිසි අමින් පතාගින් පිටුවම. විශාල නගර නර සම්බන්ධී කරණ නැති කළ හැති අති විශාල ශ්‍රේෂ්ට නාගරක සංවර්ධන මූලස්ථානයක් ඇති කරන්න පුුවන්. ඒක සංවර්ධන මූල උපයක් කරගන්න පුළුවන්ගේ අදාහස තමයි ඒවා අතරේ අන්තර් සම්බන්ධතාාව වැඩි කළ ප්‍රවහන්න වේවාන බාන්්ඩ ප්‍රවාහන වේවා නිකුත් සියලුවකර සම්බන්තා ගොඩන්න ැිතුරින් ඒ ප්‍රදේශය විශාල සංවර්ධන මූලස්ථානයක්ට මුලස්ථානයක්කිවට මේ පොඩිස්ථානයනමේ නගර ගණනා එක තුවෙච්චස්ථානයක් බාට පත් කරන කෙන එක තමයි මේකේ අපිට තේරුම් ගණ්ඩ ලේසි විදිහත වචන කිව්වා. මේ නි ංකල්පයක් කොහොද ලංකාවටේ නිදැ විශෂම මෙගා පොලිසිමද මහහා නගරයක් නිර්මාණය කිරීමට සැලසුම් කරළ තිබෙන්නේ කලුත්තර එකොට ගම්පහා කොළම්ඹ සියලු මේ නගර ඒකා බද්ධ කරමින් සියලු පහසුක් මැති කරමින්. ඇතරම ලංකාවට කලාපෙර තිෙන සුවිශේෂී අවස්ථාවයි වගේම මෙ නගරයක් නිර්මාණය කිරීම සැලස්සුම ලලාකාවට කොහොදන්නේ ඇත්තට මට. ම මේක ලංකාවට සංකල්පයන ව කිය මේක ජාත්‍යන්ත්‍රවශෙන් තිබුණ සංකල්පයක් පෙන්ඩක් පුළුවන්. නමුත් මේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධනයට උදාගරදීමට සුදුසය කියන මට මතක තියෙන තරමින් අතීත හඳුන්වා දීම කරන්නේ වර්තමාන අග්‍රවාතය. එවකට තරුණ කර්මාන්ත විද්‍යාහා තාක්ෂණ මතය ඇතිය ට ර ඉල්ලෙක්ක්‍රම සිංහ මහත්ම මේ මහත්මයා ඇත්තට මේ මත්මගේ හිත තුළ පහල වෙලා තිබන එක්තර ඉදිවි ඇක්මගති බිච්ච මතය ඔහු ඉදිරිපත් කරන්නවාඒවකට මට මතක හැට අග්‍රාමත් ජපන ජපානයේ අග්‍රාමමාත්ය කයිෆු ලංකාවට පැමිණි වෙලාවේ ඇත්වශයෙන්ම කියලානං එතුමට ලැබුණ කුඩා වෙලාව දීවිග වෙලාක් බාට පත් කරලා විශාල ශ්‍රී ලංකාවේ සිටියම අරගෙහිල්ලා ඒත් සිටියම හරියට කිවොත් මේ කොළම නගරය ඉඳලා කවකටුවකින් ඇන්ඳදහම එ ප්‍රමාණය ප්‍රමාණය රවමක්. වගේ රව්මක් හදලා මිගමුව ගම්පහ ප්‍රදේශවලද හරහා කළුතර ඒවගේ දිස්ත්‍රික ගන්නාවක තියෙන නාගරිකයන් අතර අන්තර් සම්බන්ධතාවයක් නගරික කලාපයක් කලාපයක් ා සාල කලාපයක් ඇතිවනාටකාරය දෙයක් පෙන්ල එතුමා කයිෆු අග්‍රාමාත්‍යතුමාට මේ කාරණය ඉදිරිපත් කර කිේ මිනින මේක තමයි අපේ සංවර්ධන මුූලෝපාය වන්න කරගන්න තම කැමති මේ සඳහා ඒ සඳහා ආධර්ර කරන්න කගේ එතමයි මම මට මත හැති ත එතකොට මෙග පොලස්කෙන වචන පවිච්චි කළලේ නෑ සංකල්පේ ආරම්භය ආරම්භය සහ ද ගෙනාව විද එකයි කියක තමයි ම අදහස ඒ කාලේද ඒ ඇතිවෙච්ච වෙනස් සීමම් දී බල් වෙනස්වීමක ගැන කටාහරෙක් නැති වුණට ම දැම්පේ නැදතේ තු අරම්භ කරපු කෙනාගේ ඔොලු කවදාවත් ගනෑ ඊ පස්සේ දෙෙද මටමට හැටියට දෙදස් එක දෙක කාලේදී එතුමා මේ සංකල් පේ විද කොටස් තිබුණා හොඩසත් තමයි අදන් දැන් කතා කරනන පෝට් සිටි කලවරල වරය කොළග කතා ව නගර සංකල්පේ සමහරය න්න ඒ ඒක ඒ විශාල ව්‍යපෘතිය තුළ ඔහු තුළලති ිි විශාල ප්‍ර ඒ ඒ කාලෙ දෙදස් එක දෙක කාලේදී එතුමා ඒ කොච්චරම පිචිපස්සන්ගේයාදකි වත් සිංගපූර් සමග මගෙනල්ලයි සම්බන්ධ සකතා අධනය කරලා බලනවා මේක කොයිතරන් දුරකට යොදාගන්න පුළුවන්ද කියලා මේකට පෞද්ගිල් ගායජන සහිතව නො ඒ කාල රටේ විි් ත්වයනු යදම තත්වයන් සවිධ දවල් සහ එම සමාගමට මුදල් හොයා ගැනීමට බැරවීම නිසා.ඒපොසල් දෙදස් එකොලයි ආයත් වතාවක් කොළඹ නගර සභාචන් දෙදී. එතුම මේ සංකල්පය මේ විදිීට මිද්‍රිපත් කරවා මෙමගපොලිස්. සංකල් පෙට සම්බන්ධ මහා නගර එකතු කරලා ගෙනියෙන් ව්‍යාපු තියක කොටසක් බවට මම කොළම නගරය පත් කරනවාය කියලා ඉදිරිීපත් කරපු ඒ සංකල්පේ ඇතැම් කොටස් තමයි ම විශවාසය කන හැටයට පසුකාලී නව ගෝටාබේ රජ පක් මහත්ම කොළමන අග්‍ර සංවර්ධනය දී ොදා ගත ගුලක් දේවල් අර ඒ මහා සැලස්ම ක මට මතකමදමම මතකතිනක මෙහෙමයික මගේ සැලස් में කොටක් सेकेලා වතාවකක खाගේහරි කියවුණයි කියමටආරතිනरी ඒඒ එකම වගේ හිතන එකගේ හිතන් තරන් දැනුම බදධතියන එකතු වෙලා එකතුහමබල නෑන අරගේ අද සමගද යන් කියාව ම මෙවැනි මහ නගරයා බිහිකිරීම තුළින් අපිට උදාකරගන්න පුළව නාර්සික අවස්ථාවන් වනවාද. ඇත්තත මේ නගරයක් කියෙනක මේ රටඇ තුළේ ඇතිකරන මාර්ගපද්ධතිවලින් සහ අනිකුත් සංව ඉහල මටම තාම හෙල්මටමයි මේ සනිවේදන ජාලයන් ඇති කරලා. ඒවිදිිය ඇතිකරන එකමුතුවක් සහ පහසුකම් සැපීමක් මේ දැනත ඉන්න මිනිස්සුන්ට ජනතාව සැපීමක් නෙමේකින් අදහස්. හැම එක මූලික කේන්ද්‍රීය දේවෙන්නේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කටයුතු කිරීමට මූල්්‍ය මධ්‍යස්ථානයක් ඇැතිපට පැකීම ද විදේශීය කලාපේවේවා ජාත්‍යන්තර ව්‍යපාර කරන සමාගම්මලට ඇවිල්ල මෙහ ඒගොල්ලන්ගේ ශාකාහෝ මූලස්ථාන තියාගන්නට පුළුවන් පරිසරයක් බිහි කිරීම ඊට අමතරව අපේ ස ඒ ආශිත ප්‍රදේශ වල වරාය සහ ඒ ආශිත යටතිතල පහසු කම් මගින් සැපේ ගොඩනැගී හැකි ඒකට කියන්නේ මැරයින් ඉන්ඩස්්‍රිස් මැරයි සර්විස මුද ආශිත කරගත්ත ව්‍යාපාර වර්ධනය කිරීම ඒ ඊළඟට සංචාර්ක විශේෂ සංචාරකන්ට සහ ශ්‍රී ලංකාරට වසන ව්‍යාපාරකෙන්ට අවශ්‍ය වන විනෝධාත්මක සහ අනිකුත් අවශ්‍යතාවයන් සපුරණන දේවල් ගොඩනැකිවීම ඒන මේක ඇත්තට ගත්තුත්ද අත්ති මොකත්තු රැකයා උත්පාදනයක් රුණ පරපුර අලුද්දේවල්ලට අලෝකේ තියෙන අලකුත්තා ආර්ථික අවස්ථාවලට යොමුම එළිදරව් කිරීම ඊළඟට සංස්කෘතික වශයෙන් පවා හුවමාරුවන් වඩා වර්ධනයවෙන්නට ඉඩකඩ තියෙනවා මේ හරියට කළඹනා කරණය කිරීම තුළින් ඒ අනුව බලපුහම් මංහිතනවා මේ වගේ මෙග පොලිස්ක නගරයේ කොළම්ඹ ආශ්‍රිත ඔය දැන්ට ප්‍රකාශිත ප්‍රදේශයේ හැදුවට පස්සේ. ඒවා ඒ ඒ අත්දැකීම ත්‍රිපීට් කරන්න පුළුවන්ගේ අ නිදල ක්‍රියාත්මක කට නංගුවන්න පුළුවන් අපිතුමහම්බන්තට ආස්ශ්‍රිත ප්‍රදේශයකෙන් නුවරාස්ශ්‍රීත කලාපයක් ගොඩනගලයි වරලා අනුුවද පුරහුණන් නුව කලා ඒ එකන්න ඒ ඒ ප්‍රදේශබෙල්ට ආවයනික සම්පත් සහ ආර්ථික නි්පාදනයට යුදදා ගත හැකි සේවාවන්ට යුදාදගස ඇති දේවල් යුද්දාගෙන තමයි අපේවා බලාපොරත්තුවෙන්ට තියෙන්නේ අනාගතයේ දදිහම කරයිකර දැනට තියෙන ප්‍රශේ තමයි මේ ප්‍රධහන දැන්ට ප්‍රකාශිතමපොලිස්ස කනැත්තං යෝධ නාගර සංකල්පය පලමු ්‍රාත්ම තතම ඔබ සඳහන් කලා මේ සිංගපුූර් සමාගමක් විසින් කළපු ඒ ශක්්‍යත අධ්‍යිනය හ උන්නේ කරපු ය ඒ ඒ සංවර්ධනය කිරීමේ ඒ සැලස්ම. ඒ සැලස්මමද මෙර ක්‍රාත්මක වේ කියල හිතන්නේ මනතන් යලි අලුත සැලස්මක්හදාව න එහෙම ඒ සැලස්මද කියලා කියන්න අවශ්‍ය නෑ ැන්ටමත් මංක න් නගරක සංවර්ධන මස්ට පලෑන්් එක ඒ පුදාන සැම ඒ සැස්මට හමාදවල් එම එකතු කරන්න පුලන් සිංා පුරු සමාගම හැදුව මොද කියන්න ම හරියටටමදන්නේ නෑ මගේ දැනුමක් නෑ. මට හිතනවා නමුත් දැන් බලපුහාම වර්තපානයේ ඇතිවෙලා තියෙන වර්ධනයන් සහ තාක්ෂණක වර්න දැ උදාහරණකට ඒකාල වෙනකොට අපි කතාල නෑ නැනොටෙක්නෝලිකි ලක් ැන් හම නැනෝටෙක්නොලජි පාක එකක් ලංකාව ති මේ හොමගම පැත්ේ දැ ඒ වගේ අලුත් ගොඩක් එකතු වෙනවා ඇති කියෙන කියන මට සැකයක් නෑ විශේෂ මේ වගේ මේගේ දේකති දුර දැක්මක්ස් තියන අයත් අය මේ වගේ දේවල් ගෙනයාම සතුින් ඉදිරිට ගෙනයාමතු දෙ විශේෂම නැටතිිවරණයකෙන් පස්සේ මුල්කාලය තුල්ලම මේ තල්ලු කරගඩ ලැබුුණොත්. ඒක ඉතාම වටිනා දෙක් වෙන. මකද මේ වගේ දේව කළවට දැඟ ඔබතුම කොයිලාර අහන වගේ. මේ වගේ දේවල් වලට අවශ්‍ය සම්පත් ලබා ගැනීම කියන එක. ඒ වගේ දේවල් මේ පෑ විසිහතර කරන්න පුළුවන් වැඩනමේ. ඔබකෝම හිතන්න මේ ඇතරම දැ මේ මේ සඳහන් වන. මේ සැලස් මේ සඳහන් වන මේ ව්‍යාපෘති කරන්න ලංකාවට ඇත්තටම අපේ තින සපත් ප්‍රමාණය අපේ ඉතිරිකිරීම මඩුයි අප රජු විදේශ යෝජන මගින් යම්ගකිසි ප්‍රමාණයක් පියවාගන්න ඕන. ඉතින් මෙවැනි මහා නගරයක් නිර්මාණය කර ගැනීම සඳහා ෆන්ඩක් එමන ඇත්තම් අරමුදල් සම්පාදනය කරගන්න ඕනොම කිය ඔබ හිතන්න. දැ ඇත්තට බලන්දට හොඳම ානතමයි දැන් පහුගේ පහ පහුගේ රාජපක්ෂ පරිපාල තියෙන කාලේ මේ කෙප්. දදානම කොටසක් මේ වටිනා කොටසක් වන කොළම්ඹ පෝඩ් සිටියකට ඩොර් බිලියන එකක් හිතල බර ඩොර් බිලියන එකක් ආයෝජන හැටියට පමණක් දාළ මුළු සමස්ත ව්‍යාපෘතිය අවසන් කරපුම ඩොර් බිලියන විස්සකට වැඩි ආයෝජන වද ්‍යාපෘතියකට චීන සමාගමත් සෝදා නම්න එකටගන්න මේ වරාය නගැරේ නගරයනෙ. වරා කරන තටකට නිවැර්දි වචන්නේ න වරායට බඩා මහ පුළල්වෙච්ච මුහුදදේ කොටසක් ගොඩ කරලා අපේ අප අපේ ගොඩබිම්සි පුළුල් කරලා යන ව්‍යාපටය. එතකොට ඒක එහෙම පුළුවන්ගුනානං ඒ ඒ වෙලා වෙ තියන ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ දිරිගන්මමතුළ මට හරිවිස් වාසයක් තියන මේ මුළු ව්‍යාපෘතියම ගෙනයාම සඳහා වර්තමාන ග්‍රමථතුම හසාහෝගේ අර්ථිකණ්ඩායමට කිසි කරදරයක් නැතු පෞද්ගලික ස ලෝකබැංකුව වගේ සහන නය ආයතන වලේ මුදල් ගණ්ඩ පුුවන් ඒ කොම්පනන්සල්් දැම් ලෝකබැංකුව ආසියා සංවර්ධන බැංකුවගේ ව වෙලාවේ ගන්නේ ප්‍රධාන වශයෙන්ම ඒවා වානිච්්‍යම වශයෙන් ෆන් කරන්න්න මුදල් යොදවන්න ටිකක් මැලිවෙන කල්ලයන දේවල් අන්සවලට විතරයි. යුතුරු ටිකට මේරහේ ජපන් චීන ඉන්දියානු ඇමරිකානු. ඕනම සමාගමක් මුදල් යදෝනවා මොකද ඒ මුදල ැයි කෙටිකාලින් ප්‍රයෙක් සැටියේත්නේ දිිගුකාල් ප්‍රයෙක් ටියට. දල්ලාග එක බැරිවෙන එකක් නැහේතුව දැ මේ සංකල්පයම ලෝකබැංකු දෙදස් නමේ වසරේ තර්ක කරනවා මේ විදියේ නාගර එකතුන් කරලා ඉවරලා ඇතිකරනමපොලිස්ක් සංකල්පය ගොලො දිරිපත් කරලා තියවා. ඒවගේ දේවල් තල්ලු කරගෙනයන්ට අවශ්‍ය දැක්මක් සහ කළමනා කරන ශක්තියක් තියෙන තත්ටක් අදදක් කින්න දැන්නම් ලංකාවේ ගොල්ලොත්ඒක තේ රුන්ගන්නන් වන අපට ප්‍රශ්ණ විසඳගෙන යන්න්න මහිතන ෆන්ඩංගගේ අපිවිසාචාාව්‍ය අවසාන ාගේ පැමිණ බෙනවා ඇතව දැන් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයක් පිට වල එතකොට විශාල වැඩකොටසක් කරන්න පල්යල් බලමින් සිට නවස්ථාව අපි මේ කතා කරන්නේ ඒ වගේ වකවානෝක. මෙවැනි කාලයක දැන් මෙවැනි සලුත්ම සංකල්පයක් ලංකාවේ ක්‍රාත්මක කරන විට අපි කළ යුතුදේ තියෙන පුුවන් නොකළ යතුදේ තියෙන පුළුව දැන විදේත් කළ යුතුදේමනවාද නොළ යතුදේමනවා. දැන් පලවෙනීම ම දකින දේතමයි මේගේ දෙයක් මේගේ සංකල්පයක් පූර්ණත්වයට ගෙනල්ල ඒක ගොඩනගලා. ඒ තල්ලු කරන එක ලංකාව වගේ විවි්ධාකාර නිලධාරිවාදී තීන්දු තීරණවල දුර්ුවලතා අර ආයතන ගණනාවක් රජ ආයතන ගණනාවක් ැදවත්තල ඇති කරුණුල කරන්න පුළුවන් හිතාමතා නොවනත් බාදා කම්කට්ලු ඇතිවෙන වාතා වරණ එකට අපිට පළවෙනිීම අශනක තාම බෘ්තිීමය වශයෙන් හොඳ අදදැකම් සහිත ප්‍රෆෙශනල් තීම් එක. දැනට මේ දන්න තරමින් දැන්ටමත් රජයේ වගේ කණ්ඩයමක් ඒ කියන ඇමතිවරු ම සාමානින් ව අමාත්‍යන්ස ආයතන කියනේවා බවකරන්නකොට පොඩි සැකයක්ති න? නමුත් මේක ඊට ඊළංඟ තලයේ ඉන්නේ. ඉතාම ප්‍රබල ලංකාවේ නමකි වහම කවරුත් සැලකිරිමත්ෙන ක්ඩායමක් මේක පිටි පස්සෙ න්න. දැනට මේ අපි නම කිය දවශ නෑන මම දන්න හැටියට. ඒ තමයි අග්‍රමන්තවාගේ ටප් levelවල් තීම් එක නොම එක පටි පැල්ස. ඊට ඒම තිබි වගේම නොකළ යුතු දේවල් වලින් ප්‍රධානමදේ තමයි අර කොළොඹ වරාය නගරයට කර පුද්දේ ව්‍යාපෘතිය පරක්කු කලා දැම්මාස අටනාමයක්ත්තෙේ පක්කු කරනවා එකක රටවල්ලොල බලපෑම් කිය නො මම දන්නේ නෑ එකඒ එක රටවල් ඉන්දියය බලපෑම කිය නො තව අර භ්‍යාපෘතියට හරිගයට වෙලාවටමනොන්ද බුසදු පරිසර සහතික ගත්තේ නැති ග විවිත හේතුදීලා ඔය විදිහට නම් මෙගා පොලිස්න මෙගා නැති පොලිස්පත් කරන්න බෑ අඩුගාන මේ පොලිස් කොට්ටා සැක්වත. එන්න ඒවගේ නැතු ඒ ඇතිකරෙන බාධ සහ. වෙනවෙන බාහිරහා අභ්‍යන්තර බලපැම්බලින් යටපත් නොවීම නොවී ගෙනියන්ට පුළුවන් ශක්තියක් හැකියාවක් තියනවය කියලා ගොරලා මම හිතනවා දැන්ට මොකද ආණ්ඩුව බලයට පත් චාලුත මේ වෙලාවේ බටහිර නැගෙනහිර කොමක් අපි හොඳින් ඉන්න වෙලා මේ වෙලා කරන්න පුුවන්ග. නිත්තමයි කල තුම දේ තමයි මේක කොටස් ව්‍යාපාරික වශයෙන් වැදගත්වන්න කොටස් අර්ද වශයෙන් හෝ වැඩගත්වන කොට පුූර්ණ වශයෙන් ව්‍යාපාර්ක එක කවත් ගල්ලා ආණ්ඩුව හෝ ආ්ඩුව ආයතනයක් අන සමීපකරවන්න දෙපා ඒවා පෞද්ගලික ව්‍යාපාර හැටියට පෞද්ගලික ව්‍යාපාරකයන් දේශී හා විදේශය යජන මත පතග ව්‍යාර හටිය ගෙනයාාම අත්‍යව වශයෙන් ගොඩක් හරි රාජ්‍ය අයතනය ගාගත්තුත් ඒ පස්සට කොච්චර කරතරයක් වෙනවා අද කියල බතුමන්ට දැනගන්නඩුව මේ කොළඹ වරාය නගරේ පෝට් සි එක අර වරාය අධිකාරය කියනෙකත්ත එක්ක ඇදන්ට ගහිල වෙච්ච ප්‍රශ්නවඩින් ඔබලට ඔොයා ඩු. දෙවැනි කාරයත බැරිවෙලා කත් රජා අන රාජයේ මැඩදිහයක්පති මක් මොහරි එන්ඳෝන එක රාජ්‍ය පෞද්ගලික. එකමමුතුක් හැටියට ්‍යාරික මට්ට මේ එකමතුක් හටේටයනක තමයි මේ වගේවෙලා අට තියෙන මේ ආණ්ඩුව ආයතන දේපලා ඉතිකර ගැනීමෝ ව්‍යාපාරි කරණඩයාම ඉතාමත් මේවාගේ සංකල්පයක්ක කිසිසේත් නොගැලපෙන දෙයක්. ඒ අරන්න නොකල්ලම යුතුදේ තමයි මෙම ව්‍යාපත්තිය ගොඩනැංගවීම සඳහා යම් ආර්තනයක් අදන්නේද. යම් බලා අධි කාරියක් කදන්නේ ද තෝරට එකක් කදන්නේද අමාත්‍යංශයක් පිට වන්නේද ඒ නොමයරන්න නොමියන නිලධාරිවාදී දේශපාලනය කුණනු ආයතනයක් බට පත්වෙලා කාලෙකදි බිනිසුන්ට එපා වෙන දෙ බට පත්වෙලා ඒ මැරෙන් නති ආයතනයක් බට පත්තෙකු. එක බගාපලි සිටියක ගොඩ ැකිලාතියි අර ආයතනය පිළිලයක් හැටියයට ගොඩ නෑග. උදහරනෙක් වොනද ඉතාමත්ම කනගාටදායක කිය මහාවැල්ලි සංවර්ධන යෝජනා කරමේ පටන් ගන්නකොට අපේක්ෂක් කලේ මහාවැලි සංවර්ධන මන්ඩලය අධිකාර ඒකල්ලි නන්තිපිච්චේවා ඒව කාලයක්ෑ මේ ව අපපෘතිය වරණාම දියවෙලා යනවායි කියලා දියවෙලා ගියාද නෑ. ඒ තමයි රාජ්‍ය ආයතනවල දකින්ටර ලැබෙන ප්‍රධාන ලක්ෂණ රාජිය ආය තහග පොමේ ව ඒක් නිස්ක්‍රීය නිස්පෝජන නිවර්ථක ප්‍රතිඵලදායක නොවන තත්වයට පත් එෙඩ්ඩත් අර ඉන්න නිලධාරිකට්ටියක තුලා ඒ ඒ පෝෂණය කරම ර අරග අපේ ලා තම ම ත චරන බොම ස්තුතිව ව සමන් අපි කතා කලේ පත්ෆයින්ඩ පදනේ විධහකත් ්‍යයක්ක්ෂ ලක්ෂමන් සසිි වර්තන මතා සමග. ්‍රී ංකාවේ වර්මානයේ නිතරම කියේවන සංකල්පයක් වන මගාපොලිස් එහමනැත්තම් මහා නගර නිර්මාණය කිරීම. පිළිමඳව අප අදබස්24 සමසාකච්ාවෙන් සමුගන්නවා මෙවැනිම සාකච්ඡාවකෙන් ඉයාලි තමයමෝ.